හිතවත් සෞරදේන කාර්ය බහුල පුද්ගලයන් සඳහා මුදල් වංචා අපේ වීඩියෝ මාලාවේ අවසාන වීඩියෝ එක අද අපි කතා කරන්න යන්නේ ට්‍රේඩින් ස්කෑම් එහෙම නැත්නම් වෙළඳපොළ වංචාව පිළිබඳව කතා කරන්න යන්නේ. ඉතින් මේ ලංකාවේ මේ දවස්වල මේ වසංගතයක් වගේ පැතිරලා යන මුදල් වංචා ක්‍රම ගැන දැනුවත් කිරීම මගේ වගකීමක් කියලා හිතුවා. මොකද මේවා ගැන සාමාන්‍ය කතා බහක් තිබුණාට මේවා පුද්ගලයෙක්ට කොහොමද එළඹ වෙන්නේ ප්‍රායෝගිකව වෙන්නේ කියන ගැන කතා බහක් නැහැ. අද එහෙම නෙමේ මම පැහැදිලි කරනවා පුද්ගලයෙක්ට කොහොමද මේකට මිනිස්සු පොළඹව ගන්න කියන විදිහට. ඒතර හොඳට මේක අල්ල ගන්න පුළුවන් මේක ස්කෑම් එකක් කියලා. ඉතින් සෞර්දේනි මේ වීඩියෝ මාලාව ඇතුළේ මීට කලින් කතා කරා අපි ඇඩ්වාන්ස් ෆී ස්කෑම් එහෙම නැත්නම් අත්තිකාර මුදල් වංචාව ගැන කතා කරා. ඊට පස්සේ ෆිෂින් වංචාව ගැන කතා කරා. ඊට පස්සේ පොන්සි වංචාව ගැන කතා කරා. ඊට පස්සේ පිරමීඩ වංචාව ගැන කතා කරා. අද අවසාන වංචාව තමයි ට්‍රේඩින් ස්කෑම් එක. මේක අර නීත්‍යානුකූල නැති කියන අතරමැද්දේ වගේ. හා ඉතින් ඒකින්ද මේක මිනිස්සු කරගෙන යනවා. ගොඩාක් මිනිස්සු අවු වෙනවා තමන්ගේ ජීවිතය අමාරුවෙන් හොයාගත්ත මුදල් නැති කරගන්න. සෞර්ධිනේ එහෙම වෙන්න දෙන්න අපි හොඳ නැහැ. ඉතින් දැනුවත් වීම තමයි මේකට තියෙන හොඳම ආයුධේ. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතේ විද්‍යාව දර්ශනවාදී. මේ සංකල්පයන්ගේ පැතිරියම අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න. අද මේ වංචාවෙන් ගැලවීම සඳහා ඉතින් මේක වැදගත් වෙවි කියලා හිතනවා. විශේෂයෙන්ම ඔබට අඳුරගත්තා නම් මේ වගේ වංචාවලට ඔබ හමු වුණා නම් එහෙම නැත්නම් ඔබ අඳුරන කෙනෙක් හරි හිතවතෙක් හරි හමු වුණා නම් පල්ලෙහා ලියන්න විවිධ මුහුණු වර මේ තියෙන නිසා තේරුණා නේද? ඒතර බොහෝ මේක දහස් ගණනක් බලනවා මේ වීඩියෝ එක. ඒ ගැන කියෝලා අදහසක් ගන්න පුළුවන්. ඒ අයටත් මේ වගේ මේ වංචාකරුවන්ට ක්‍රියාත්මක වීමේ හැකියාව අඩු කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අද ඔබ රස විඳීවි කියලා. ඔන්න සෞර්දේනි අන්තිම ස්කෑම් එක මෙන්න මේකනම් ආයේ හොඳම ස්කෑම් එකක්. මිනිස්සුන්ට ගොඩාක් මිනිස්සු අහුවෙනවා. මේක හොයාගන්න හරිම අමාරුයි. ඒ වගේම මේක නීත්‍යානුකූල නොවන කියන මේ දෙකේ නිකන් අතරමැද්ද තියෙන්නේ. එන මේකට නීතියෙන් වැඩක් කරන්න තමයි. මේ තීරුමක් කරගන්න තමයි. කියන්නේ මේවා එලිපිට ක්‍රියාත්මක වෙනවා. කිසිම මේ ඒක හරි අමාරුයි මේවා මේ නීතිය හැමෝට අරගෙන එන්න. ඒ කියන්නේ ඒ වගේම ගොඩාක් අය මේක අවු වෙනවා. මේකේ තියෙන මේ ස්වභාවය නිසා ඔබ මේක තීරුම් ගන්න ඕනේ. හැම තිස්සෙම මේ අයගෙන් කෝල් කරනවා. මේ කාලයක් තිබුණා සතිය ගානේ මේ මිනිස්සු මේ කෝල් කර කර මේ කරන මට පුද්ගලිකව හරි කරදරේ. හරි? මේ බෑග් ගියන ඊට පස්සේ ටිකක් සැරෙන් කතා කරලා කෝල් කරන්න එපා කිව්වොත් වෙන නම්බරයකින් කෝල් කරනවා. කොහෙන් නම්බර හොයාගෙන මම ඔබට කියන්නම් මේක කොච්චර භයානකද කියලා. හරි? මෙන්න මේකයි වැඩි. ඔන්න අපේ ආයින්සක කමල් නැවත ඉන්නවා. කමල් ඉතින් ඔෆිස් එකේ වැඩ කර කර ඉන්නකොට එයාට එනවා කෝල් එකක්. හැබැයි කෝල් එකේ බොහොම ගාම්භීර කටහඬ, බොහොම අර කෝපරේට් විදිහේ කටහඬකින් කතා කරලා සමහරවිට ඉංග්‍රීසියෙන් කතා කරනවා. හොඳ ඉංග්‍රීසියෙන් කතා කරලා කියනවා මේ මෙන්න මෙහෙම අහන්නේ. ද මිස්ටර් කමල්, ඔයා දන්නවද? ඔයා දන්න මෙහෙමයි මේ මිනිස්සු කතා කරන්නේ. මිස්ටර් කමල්, ඔයා දන්නවද ගිය සතියේ මොකක් හරි ස්ටොක් එකක නමක් කියලා මේ ABC ස්ටොක් එකට වෙච්චද? මිස්ටර් කමල් කියන්නේ වද්දක් දන්නේ. මොකද්ද උනේ? බලන්න මේ ස්ටොක් එක මේ ගානේ ඉඳලා මේ ගානට ගියා පැය 3ක් ඇතුළත. ඔයා පොඩි ගානක් මේක ඔයා මේකේ ස්ටොක් එකකින් මෙන්න මෙච්චර ප්‍රමාණයක් අරගෙන තිබ්බනම් ඔයා මේ වෙනකොට ලක්ෂපති. කමල්ට බලනවා. කමලුත් බලන ටග් ගාලා ඒ වෙලාවේ ලැප්ටොප් එකේ සර්ච් කරලා බලනවා. ඇත්තනේ නා මාර වැඩ නේ මේක නම් මාර හොඳයි. කායිති මේ විස්තරේ කියන්නක පොඩ්ඩක්. ඒතර කියනවා මේ කතා කරන කෙනා එයා ස්කෑම්. එයා තමයි ස්කෑම්. හරි. හැබැයි එයා කරන වැඩේ ඉල්ලීගල් නෑ. මේකයි මේකේ තියෙන භයානකම. එයා කියන මේ බලන්න අපේ තියෙන කම්පැනියක් අපේ මේ අපේ දැන් මේ අපේ ලංකාවේ ආර්ථිකයන සම්පූර්ණ වැටලන තියෙන්නේ. නමුත් අනිත් ආර්ථිකයන් වල වෙළඳපොළ හොඳට ක්‍රියාත්මක වෙනවා. දැන් මේ හොඳ අර ටෙක්නිකල් වචන දාලා මේවා කියනවා. ඒක නිසා මේ ලංකාවේ නම් ආයෝජනය කරලා ලංකාවේ කොටස් පොඳ වැඩ මොකක්ක වැඩක් නැහැ. අපිට පුළුවන් ඔයාට පුළුවන් පිටරට ස්ටොක් වල ආයෝජනය කරන්න කියලා කියනවා. දැන් ටෙක්නිකලි පුළුවන් තමයි ශ්‍රී ලංකාවේගෙන ඇමරිකාවේ ස්ටොක් වල ආයෝජනය කරන්න. නමුත් ඒ ප්‍රොසීඩියර් ලේසි නැහැ. කටක වශයෙන් නම් මෙයා මේ කියන එක ඇත්තට පහසු නේ. හරි පහසුයි. මේක කරන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ මොකක් හරි ආයතනයක් තියෙනවා. මේ ආයතනයට ඔයා මුදල් දෙන්නාම ඒ ආයතනයේ විසින් ඒ ඒජන්ත ආයතනයේ විසින් ඔබව සම්බන්ධ කරන ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකකට.
ආ ට්‍රේඩින් කරන කම්පැනියකට සම්බන්ධ කරනවා. දැන් මේ ට්‍රේඩින් කරන කම්පැනිය හැබැයි අර අර මිනිස්සයා කිව්වට ස්ටොක් කියලා ස්ටොක් නෙමෙයි. ඒකට අපි කියනවා CFD ට්‍රේඩින්. CFD කියලා කියන්නේ contract for difference කියන එක. මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මේක අල්ලගන්න මේක උන්ටම අහු වෙන එකක්. හරි. දැන් ලංකාවේ කොටස් වෙළඳ පොලේ ඔබට ආයෝජනය කරන්න පුළුවන්. ලංකාවේ කොටස් වෙළඳ පොලේ ඔබ ආයෝජනය කරනවා කියලා කියන්නේ මොකක්ද? යම් කිසි ලංකාවේ මේ ලයිස්තුගත කරපු ආයතනයක පුංචි හිමිකමක් ඔබට ලැබෙනවා කියන එක. හරි. එතකොට මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය අනුව මේ හිමිකමේ වටිනාකම වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඔබට ඒක අඩු ගානකට අරගෙන හිමිකම් වැඩි වුණාම ඔබ විකුණුවොත් ඔබට යම් කිසි ආදායමක් ලැබෙනවා. එහෙම නැත්නම් ඔබට ඒ ආයතනයේ හිමිකම තිබීම වෙනුවෙන් ලාභාංශ ලැබෙනවා. ඕක තමයි. එතකොට ඇත්තටම කොන්ත්‍රාක්ට් එකක් විදියට ඔබට කොන්ත්‍රාක්ට් එකක් නෙමෙයි ඔප්පුවක් විදියට හිමිකමක් විදියට ඔබට මේ ආයතනයේ යම් කිසි කොටස් ප්‍රමාණයක් හිමි. හැබැයි CFD වල කතාව එහෙම නෙමෙයි. CFD කියලා කියන්නේ ස්ටොක් මාකට් එකේ, ඉතින් ඇමරිකන් ස්ටොක් මාකට් එකේ මේ විවිධ ආයතන වල මේ කොටස් වල මිල ඉහළ පහළ යනවනේ. ඔවුන් පාවිච්චි කරන්නේ දත්ත පමණයි. ඔබ මොකද කරන්නේ? ඔබට පුළුවන් ඒ දත්ත මත පදනම් කරලා යම්කිසි මේ වෙළඳාමක් කරන්න. ඔබට පුළුවන් හිතන්න ඇපල් කියන සමාගම තිබුණා කියලා. ඇපල් කියන සමාගමෙන් අපිට පුළුවන් මෙන්න මේ කොටස් ගාණක් ගත්තා කියන මේ ට්‍රාන්සැක්ෂන් එකට එන්න, යම්කිසි ගනුදෙනුවකට එන්න. හැබැයි ඒ ගනුදෙනුව ඉන්නේ ඇමරිකාවේ කොටස්, ඇත්තම කොටස් ඔබට හම්බෙන්නේ නැහැ. ඔබට අර මොකක් හරි තියෙන වෙබ්සයිට් එකක ඒ ආයතනයෙන් ඔබට පොරොන්දු වෙනවා. ඔබ යම්කිසි මුදලකට ඒ ප්‍රමාණයක් ගත්තොත් ඒ අර අර කොටස් විලඳ පොලේ අගේ උඩපල්ලෙයා ගියොත්, ඒ වෙන අගේකට ගියොත්, ඒ වෙනසට සරිලන පරිදි ඔබ ඒ ගනුදෙනුන් ඒ වෙතන අයින් වුණොත් ඒ වෙනසට සරිලන පරිදි ඔබට මුදලක් හම්බ. උදාහරණයක් විදිහට ඩොලර් 1.1කට ඔබ කොටස් 1000ක් අරගෙන ඔබ හිතන්න ඩොලර් 1.6කට මේ කොටස් 1000 විකුණුවා කියලා. අන්න ඔබට මොකද වෙන්නේ? රුපියල් මේ ඩොලර් 500ක ආදායමක් එනවා. හැබැයි ඔබට හිමිකමක් නැහැ විතර. ඔබේ තියෙන්නේ පොඩි කොන්ත්‍රාක්ට් එකක් අර ආයතනය සමග. ඉතින් මේක ඉල්ලීගල් නැහැ. මේම ආයතන ගණනාවක් තියෙනවා ලෝකෙ ක්‍රියාත්මක වෙන. ඉතින් මේම සමහර ඒවා දාලා තියෙනවා. මේක ඉල්ලීගල් නැහැ. හැබැයි ඒ ලොකු ප්‍රශ්න තියෙනවා. මේවා කිසිම තැනකින් රෙගියුලේට් වෙන්නේ නැහැ. මේ සමහර ආයතන තියෙන්නේ ඒ ක්‍රියාත්මක වෙන රටවල් වල මේව පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ගයක්වත් ගන්න බැරි රටවල් තියෙනවා. දෙරණේ ඒ ඔන්න ඕගයි කතාව. කොමර ඒජන්ට් ඇවිල්ලා ලංකාවේ ඉන්න එක්කෙනෙක්. මේ ඒජන්ට් සහ මේ ආයතනයත් සමග ගනුදෙනුවක් තියෙනවා. ඒක තමයි අර අර ට්‍රේඩින් කරන කම්පැනිය සහ මේ ඒජන්ට්ලා ලංකාවේ ඉන්න ඒජන්ට්ලා අතර ගනුදෙනුවක් තියෙනවා. ඒ ඒජන්ට්ලගේ ආයතනයට මුදල් හම්බෙන්නේ කොහොමද දන්නවද? ඒ ඒජන්ට්ලට හැකියාව ලැබුණොත් වැඩිපුර ගනුදෙනු කරුවන් මේ ආයතනයට සම්බන්ධ කරන්නේ. එතකොට කමිෂන් එකක් එනවා. ඒ වගේ මේ ගනුදෙනු කරුවන් වැඩිපුර මුදල් දානකොට අර මූලික මේ ආයතනයට, ඒ කියන්නේ ට්‍රේඩින් කරන ආයතනයට ඔවුන්ට කමිෂන් එකක් අරගෙන. ඉතින් ඔබේ අර හිතාදර මිත්‍රයා දැන් හිතන්නක ඔබ මේ වැඩේට අවු වෙලා වැඩේ හොඳයි කියලා. හිතන්න ඔබ ලක්ෂ 2ක් ආයෝජනය කරා කියලා. ඒ ලක්ෂ 2කින් යම්කිසි කමිෂන් එකක් ඔබේ ඒජන්ට්ට යනවා. ඒ වගේම එහි ප්‍රමාණයක් යනවා අර ප්‍රධාන ආයතනයටත් යනවා. තේරුණා නේද? දැන් මොකද වෙන්නේ? ටික කාලයක් යනකම් කමල්ට බොහොම මේ බොහොම සහෝදරත්වයෙන් මේ ඒජන්තවරයා කතා කරනවා. ඉතාලම කුළුපග වෙනවා. ඔන්න දවසක හවස් වරුවේ කෝල් එකක් එනවා මේ කමල්ට. ඇවිල්ලා කමල් කියනවා, අර ඒජන්ට් කියනවා, කමල් හොඳ වැඩක් වෙනවා මේ වෙලාවේ මාකට් එක. මෙන්න මේ ස්ටොක් එක බැහැලා තියෙන්නේ, ඔයා මට උදව්වක් කරන්න. ඔයා ඇවිල්ලා රුපියල් 50,000ක කොටස් මේ වියදම් කරලා ටග් ගාලා මේ අපේ account එකට දාලා මේ කොටස් ටික ගන්න. මේක හොඳ ට්‍රික් එකක්. අනිවාර්යෙන් මෙතනට එන්න තියෙනවා. මට මේ මට වාට පොරොන්දු වෙන්න බෑ. ඔයාගේ තමයි තීරණේ මේක ට්‍රේඩ් කරන එකද නැති. එහෙම කියන මිනිස්සු කටටම දීලා කරන්නම කියලා කියනවා. ඔයාගේ තීරණේ ඇයි කියලා තේරෙනානේ. මගේ යාළුවන්ට වෙච්ච දේවල් සවුරු දෙන්නේ. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ට්‍රේඩ් කරනවා. අර මිනිස්සයා ඉතින් විශ්වාසයට මොකද කරන්නේ? අරක දානවා. දැම්මන් පස්සේ මොකද වෙන්නේ? අර කිව්වත් වගේ වාසනාවට කමල්ගේ මුදල දාපු ගානට වඩා ස්ටොක් එකේ වැඩිපුර ගානකට ගියා. එයාට හොඳ ලාභයක් ලැබෙනවා. කමල්ට හරි සතුටුයි. දැන් කමල් මොකද කියන්නේ? පොඩි තෑග්ගකුත් අරගෙන අර පුළුවන් නම් ඒජන්ට් යවන මට්ටමකට එනවා. ඉතින් ඔහම කාලයක් යනවා. කමල් බොහොම සතුටින්. ටික කාලයක් යනවා.
මොකද වෙන්නේ ආයෙ කෝල් එකක් එනවා රේජන්ගෙන් ඇවිල්ලා කියනවා අය කමල් උත්තම ඔපචුනිටි එකක් තියෙනවා මිස්ටර් කමල් ඔයා මේක දාන්න රුපියල් ලක්ෂයක් දාන්න මේ වෙලාවේ කලින් මතකනේ ලක්ෂයක් දාන්න මේ වෙලාවේ මාකට් එක හොඳ මේ තියෙනවා දැන් මේ ස්ටේබල් වෙලා තියෙන ඊළඟට මේක බ්‍රේක් වෙන්නයි යන්නේ දැන් දාන්න හොඳ අවස්ථාවක් දින හැබැයි ඔයාගේ තමයි මම මේක කිව්වට ඔයාගේ තමයි ඩිෂන් එක මොකද කරන්නේ ට්‍රේඩ් කරන්න ගියා මොකද වෙන්නේ වැඩිපුර මුදලක් ලොස් වෙනවා ඊට පස්සේ කමල් ගන්න කෝල් එක අයියෝ මොකක් ආර වැඩේ නියුනේ එතකොට අර රීජන් කියන ඔහම තමයි කමල් ඔහම තමයි ඔයාට මේක මේ ඉවස ගන්න බැන්නම් ඔයාට ට්‍රේඩ් කරන්න බෑ මේක පරාජය ඒ කියන්නේ ලාභ පාඩුව දැනගන්න ඕනේ අපිට තියෙන්නේ ඔයාට තියෙන මේ මුදල අපි කොහොමාරි මේක එක්ක ඉන්න අපි ඔයාට ඒක හොයලා දෙනවා බය වෙන්න එපා අපේ ගනුදෙනු කාර්යයන්ට අපි 125ක රිටර්න් එක අපි දීලා තියෙනවා හැම මාසෙකම ඉතින් හිතන්න ඔයාට බැරි වෙන්නේ ඔයා අපිත් එක්කම ඉන්න මාව විශ්වාස කරගෙන ඉන්න ඉතින් කමලොත් හරි හොඳයි කියලා කිව්වා ඉතින් මොකද වෙන්නේ මේක නිකන් විසම චක්‍රයක් වගේ අර ඒජන්ට් කොහොම හරි අර කමල්ව කන්වින්ස් කර සමහරවල් මේ ඒජන්ට්වත් මාරු වෙනවා එක්කෙනෙක් ඉන්නේ නැහැ එයා තව එක්කෙනෙක් ගන්නවා සති දෙකක් ඉන්නවා ඕක හරි ප්‍රශ්නයක් මොකද විසම චක්‍රයක් වගේ කමල් අර තමුන්ගේ නැති වුණු මුදල ලබමක් සූදුවක් වගේ සල්ලි නැති වුණා මිනිස්සු ඒකෙම සූදුවෙන්මනේ ගොඩනගන්නේ ඒ වගේ මේ විවසීම නැතුව මේක නිකම්ම කිසිම ට්‍රේඩින් ගැන දැනුමක් නැති නිකම් මිනිස්සුනේ මේවට එන්නේ එතකොට ඒ ඩිසිප්ලින් එකක් නැහැ මොකක්වත් නැහැ ට්‍රේඩින් සිග්නල් ගැන බලන්නේ නැහැ මොකක්වත් නැහැ මේක කෙලින්ම දානවා සෞර්ධේනි අවන්තිමනේ මොකද වෙන්නේ අර දාන දින්නත් පෙරදුනත් දාන හැම ඩොලර් එකකටම ඒජන්ට් කමිෂන් එකක් යනවා අර මුල් එක්කෙනාට පළවෙනි හොඳ අර පිටරට කම්පැනිට කමිෂන් එකක් යනවා කමල්ගේ තමයි සල්ලි නැති වෙන්නේ සෞර්ධේනි මේක හැබැයි ඉල්ලීගල් නැහැ සේරම කමල්ගේ විල් එක යාගේ කැමැත්තෙන් කරන්නේ ඉල්ලීගල් නැහැ අර ඉල්ලීගල්ද ලීගල්ද කියන අතර මැද්ද මේක තියෙනවා හැබැයි ඉතින් ඉල්ලීගල් නැහැ කියන්නත් බෑ මේක තියෙන සමහර ප්‍රශ්න ඒක මතු කරලා ඒවට අවශ්‍ය නීති ප්‍රතිපාදන හැදලා එන්න ඕනේ නැත්නම් මේ මිනිස්සු මේ අවුවෙන ප්‍රමාණය හරි වැරදි මේ හරි අසාධාරණයි ඉතින් සෞර්ධිනේ ඔන්න ඕක තමයි ප්‍රශ්නේ මේක දැන් තියෙනවා එකක් ඔයගොල්ලෝ අහලා ඇති මේ බයිනරි ඔප්ෂන්ස් කියලා එකක් හරි බයිනරි ඔප්ෂන්ස් කියලා කියන්නේ මේ ඒ කියන්නේ ඒකේ ට්‍රේඩ් කරන්න පුළුවන් ස්ටොක් එක තමයි ස්ටොක් එක ඉතාම කෙටි මේ තප්පර ගාණක් ඇතුළත මේ අපි දාන මුදලට වඩා ට්‍රේඩ් එක උඩට යනවද පල්ලෙහාට යනවද කියන එක. හා මේ පුංචි කාලයක් ඇතුළත සහෝදෙනි මොන විදිහද අනිත් එකේ වෙබ්සයිට් වල තියෙනවා හොඳට මේක අර ටෙක්නිකල් ඇනලිසිස් කරන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා ඔය ස්ටොක් වල. හා පස්සේ මම ඔය කියලා දෙයි මිසක් මේ ඒ හැමදේම කරන්නත් පුළුවන්. කරාට වැඩි දෙන්නේ මොකද්ද? අර පුංචි කාලේ ඇතුළ ස්ටොක් එකක් අපිට වොලටිලිටි එක මයින්ඩ බෑ. ඒක මිනිස්සු දන්නේ නැහැ. බයිනරි කියන්නේ සෝ හරියට නිකන් කාසියක් උඩ දාලා ඔබට මුදල් එනවද නැද්ද කියන එක. හැබැයි ඔබ දින්නත්, පෙරදුනත් හැමතිස්සෙම කොමිෂන් එක මේ බයිනරි ඔප්ෂන්ස් කරන ආයතනයට යනවා. අඩුම ගාන ඒ මට්ටම. බයිනරි ඔප්ෂන් සැවිල්ලා නීති විරෝධී නෑ. නමුත් මිනිස්සු එකට අහුවෙන හැටි. අනුව බැලුවාම මිනිස්සුන්ගේ මුදල් නැති වෙන හැටි එක හොඳම වර්ගයේ ස්කෑම් එකක්. අහුවෙන්න එපා සෞරදී. තාම භයානකයි. ඉතින් මෙන්න මේක තමයි ඔන්න දැනගන්න එහෙනම් අපි ඔකට කියනවා ඔය ට්‍රේඩින් ස්කෑම්. හා ට්‍රේඩින් විදිහට මේ ට්‍රේඩින් ඒජන්ට්ස්ලා පාවිච්චි කරලා මේ කරන ස්කෑම් මේක ක්‍රිප්ටෝ කරන්සි වලට කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ට්‍රේඩින් වලට කරන්න පුළුවන්, CFD වලට කරන්න පුළුවන්. ඊට පස්සේ ෆියුචර්ස් වලට කරන්න පුළුවන්. ඊට පස්සේ එනර්ජි මාකට් එක කියන්නේ තෙල් වලට, ඔය වගේ වලට, කෝල් වලට ඕම කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ ගණනාවකට කරලා මිනිස්සු අයින්සක මිනිස්සුන්ගේ මුදල් මේ විදිහට කඩා වඩා ගන්න. සෞර්ධේනි එහෙනම් එලෙස අවසන් වුණේ කාර්ය බහුල පුද්ගලයන් සඳහා මුදල් වංචා කියන වීඩියෝ සීරීස් එකේ අවසාන කොටස අපි කරේ. එලෙස අපේ වීඩියෝ සීරීස් එක අවසන් වෙනවා. මේ ලැව් ගින්නක් වගේ ලංකාවේ පැතිරලා යන මේ විවිධ මුදල් වංචා ක්‍රමවල ස්වරූපය ඔබට ගෙනහැර දැක්වීමට තමයි මේ වීඩියෝ මාලාව කරේ. ඉතින් විශේෂයෙන්ම මේ ගැන තියෙන අදහස් මේවට සමාන වංචා ක්‍රම විවිධ මූණවර ඔබ දන්නවනම් පල්ලෙහා ලියන්න දහස් ගණනක් බලනවා. ඒ අය පල්ලෙහා ඊට තියෙන දේවල් බලලා ඔබට තවත් දැනුවත් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් නැවතත් බොහොම ස්තුතියි මේ වීඩියෝ මාලාව සමග සම්බන්ධ වුණාට. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකක් සමග ඉදිරියේදී සම්බන්ධ වෙමු.